තිසරණ සරණයි සුපින්වත් ඔබ සැමටම සාදු 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 ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ සදහැවතුනේ ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින්ම රකින්නවා එහෙමනම් ධර්මයේ ආනුභාව බලයෙන් ඔබත් සුරකින්නට කැමතිනම් කල යුත්තේ එක දෙයයි ඔබ හැමදාමත්ම ධර්මයට අනුකූලව ජීවත් වෙන්න එහෙමනම් අපි සූදානම් මේ සිහිපත් කිරීමත් සමගින්ම තවත් ධර්මානුශාසනාවක් ඔබට දායාද කරන්න වාසනාවන්ත පින්වත්නේ බාහිර පටිගත කිරීමක් වශයෙන් පටිගත කරවා ලෝකයට දායාද කරන මේ ධර්ම දේශනාව සිදු කරන්නට අපගේ ගෞරවාන්විත ආරාධනා පිළි අරගෙන මේ පුණ්‍යවන්ත පරිශ්‍රයේ තාමත්ම ගෞරවයෙන් වැඩම කරන්නට යදුනා බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද දොළොස්වල උදිත දේහර ගෞරවනීය ස්වාමින් වහන්සේ වහන්සේව පාද අභිවන්දනෙන් යුතුව नमस्कार पूर्वको पिलिगानिमु साधु 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 वासनावंत पिन्वत्नी अद मे धर्म दान मे पिंकम संदहा तमंगे धन परित्यागे सिदु करन्ने बियगम नुवरपारे हेमंत अधिकारी मेतुतुमन सह स्वर्ण अधिकारी महात्म्य प्रधान पौले सेलुम देना एहमनम ए समटमत अपव श्रवणे करन नरंबन पुण्यवंत ओब हेमोटम मे धर्म देशनाव उभगे धर्मावबोधे पिनिसम हेतुवासना वे वाकेल बौद्ध रूपवाहिनी प्रार्थना करणवा नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नाहं भिक्खवे अन्यं एक धम्मं पि समनुपस्सामि येन अनुपन्नं वा तेन मिद्धं उपपद्यति उपन्नं वा तेन मिद्धं भियो भावाय वेपुल्लाय संवत्तति यत इदं भिक्खवे अरति नंदी विजंभिका भक्त सम्मदो चेतसो च लीनन्तंति वासनावंत कारुणिक सत्पुरुष पिन्वत्नी බෞද්ධයා රූපවාහිනිය මගින් විකාශනය වන මේ සද්ධර්ම දේශනාවෙහි දායකත්වය දරමින් කටයුතු කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න සිතැති බුදු සසුනේහි චිර ජීවනය කැමැති इमहा सद्धाविं गौरवयें संबुद्ध शासनयतत् महासंगरुवनतत् अपउपकार करन सदहति सत्पुरुषयन् पिरिसक् विशेषयेन अप धम्मदस्सी बौद्ध मध्यस्थानय आरंभ किरीमट मूलिकव क्रिया कल ए संदहा विशाल श्रमय धनय परित्याग कल एवगेम वेड सिटिन स्वामीन वहन्सेलागे कुटुमह सैम दयक्म निरंतरयें सोया बला कटयुतु करन धम्मदस्सी बौद्ध मध्यस्थाने दायक सभावे गरु सभापति दूरय उभवन समस्त लंका साम विनिसुरु हेमंत अधिकारी मेतितुमन स्वर्ण अधिकारी एम मेतिनिय
ඒ සත්පුරුෂ දෙපළ ප්‍රධාන ඒ පින්වත් දෙපළගේම ඥාති හිතයිසි පින්වත් පිරිස මේ උදාර පින්කම සිදු කරන්න ප්‍රධාන අරමුණක් තිබෙනවා ඒ තමයි මීට දින 7කට පෙර පරලෝ සැපත් ආදරණීය මෑණියන් වහන්සේට ඩී.ඒ. ආරියප් පෙරුම අලහකෝන් මැතිනියට පුණ්‍යානුමෝදනා සිදු කිරීම එවගේම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා අපවත්ත්‍රි වදාළ සම්බුද්ධ ශාසනයට මහ විශාල යුග මෙහෙවරක් සිදු කළ යුග පුරුෂයෙකු වන සම්බුද්ධ ශාසනයේ සිංහල ජාතියේ මහා පිනටම පහළ වෙච්ච යතිවරයාණන් වහන්සේ නමක් වන අති ගෞරවස්පද දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කිරීම ඉතින් ඒ මෑණියන් වහන්සේටත් ඒ වගේම පරම පූජනීය නාහිමිපාණන් වහන්සේටත් අනෙකුත් මිය පරලොව ගිය ඥාතීන්ටත් මේ පින් ඒකාන්ත කොටත්පත් වේවා ඔවුන්ගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා සැප බහුල වේවා මුළු සංසාර ගමනම සුවපත් වී සසර දුකින් අත් මිදී බුද්ධාදී උතුමන් නිවිසනසේ පැමිණ වදාළ සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අජරාමර අමා මහ නිවණින් සනසීම පිණිසම මේ පින් උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු ඊළඟට අපේ අවධානය ධර්මදේශනාව වෙත යොමු කරමු අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ තියෙනවා නීවරණ පහන වර්ගය කියලා සූත්‍ර දේශනා 10ක් ඒ දේශනා ඉතාම කුඩා දේශනා ඉතින් මම කල්පනා කළා අද ඒ සූත්‍ර දේශනා 10 නැත්නම් අංගුත්තර නිකායේ ඒකක නිපාතේ දෙවන වර්ගය ධර්ම දේශනාවේ මාතෘකාව බවට පත් කර ගැනීමට බුදුරජාණන් වහන්සේ මේ දේශනා 10ම දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාම විහාරස්ථානයේදී ස්වාමින් වහන්සේලා අරමුණු කරගෙන හැබැයි භික්ෂූන් වහන්සේලාට විතරක් නෙමෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසටම රන් මිනි මුතුවලටත් වඩා වටින මහා නර්ග සූත්‍ර දේශනා 10ක් සෑම බුද්ධ ශ්‍රාවකයෙක්ම අනිවාර්යයෙන්ම දැන ඉගෙන ගත යුතු වටිනා ධර්ම දේශනා 10ක් බව සිහිපත් කළ යුතුමයි දැන් අපි බලමු මොනවද ඒ දේශනාවල සඳහන් වෙන්නේ උන්වහන්සේ මුලින්ම මෙහෙම වදාලා මහණෙනි තමා තුල හට නොගත් කාමච්ඡන්දය හට ගැනීම පිණිසත් ඒ වගේම හටගෙන තිබෙන කාමච්ඡන්දය මේක වචන දෙකක් කියන භීයෝ භාවාය බහුල වීම පිණිසත් වේපුල්ලාය මහත් බවට පත්වීම පිණිසත් හේතු වෙන ධර්මයක් තියෙනවා ඒ ධර්මය තමයි සුබ නිමිත්ත කියලා දේශනා කළා සුබ නිමිත්ත තරම් නූපන් කාමච්ඡන්දය උපදින්න උපන් කාමච්ඡන්දේ වැඩි දියුණු වෙන්න හේතු වෙන තව එකම ධර්මයක්වත් තව එකම කාරණාවක්වත් මගේ බුදුනුවණින් දකින්නේ නැහැ කියලා උන්වහන්සේ පළවෙනි සූත්‍රයේදී වදාලා
අපිට හොඳට හුරු පුරුදු වචනයක් නේ කාමච්ඡන්දය කියලා කියන්නේ. කාමච්ඡන්දය කියන්නේ ඔය ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, එවැගේම රසයන්, ස්පර්ශයන් කියන කාම වස්තුන් පහක් තියෙනවා. ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කාම වස්තුන් පහ කෙරෙහි කැමැත්තෙන් ඇලීමට කියනවා කාමච්ඡන්දය කියලා. කැමැත්තෙන් ඇලීමට. පාලියෙන් කිව්වා ඡන්ද රාගෝ කියලා. ඡන්ද කියන වචනේ සිංහලටත් භාවිතා කරනවනේ. ඡන්දය කියන්නේ කැමැත්ත. රාගය කියන්නේ ඇලෙනවා. අන්න කැමැත්තෙන් නැත්තම් තණ්හාවෙන් ආසාවෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ඇලීම තමයි කාමච්ඡන්දය. ඉතින් තමන් තුළ නැති කාමච්ඡන්දය ඇති වෙන්න ඊළඟට තියෙන කාමච්ඡන්දය වැඩි වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුවට කියනවා සුබ නිමිත්ත. සුබ නිමිත්ත කියන්නේ වෙන කිසිවක් නෙවෙයි ඇත්තටම. සුබ නිමිත්ත කියන්නේ ඔය ලස්සන රූපයක් සුබ නිමිත්තක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මිහිරි ශබ්දය සුබ නිමිත්තක් වෙන්න පුළුවන්. ඊළඟට මිහිරි සුවඳක් සුබ නිමිත්ත වෙන්න පුළුවන්. තව සමහර වෙලාවට මිහිරි රසය සුබ නිමිත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුමුදු ස්පර්ශය තව මොහොතකදී සුබ නිමිත්ත බවට පත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට එකවරම මේවෙන් කීපයක් කෙනෙකුට සුබ නිමිති බවට පත් වෙන්න පුළුවන්. රූපෙටත් ආස කරන්න පුළුවන් කෙනෙක්ගේ. එයාගේ ශබ්දයටත් ආස කරන්න පුළුවන්. ඒ වගේම එයාගේ රසයට ආස කරන්න පුළුවන්. රසය කියලා කිව්වේ මොකද්ද? මෙතෙන්දි රසය කියලා කිව්වේ විශේෂයෙන් කෙනෙක් එක්ක හිතවත් වෙලා ඇලීමක් ඇති කර ගත්තහම ඒ හිතවත් බවෙන් ඇලීමෙන් ඇසුරු කරනකොට දැනෙන ප්‍රීතිය තමයි මෙතෙන්දි රසය කියලා කියන්නේ. ඇලෙන කෙනෙක් නිසා ඇති වෙන රසය කිව්වේ අර හිතවත් බවත් ඇලීමත් එක්ක ඇති වෙන ප්‍රියමනාප ස්වභාවය. ඒ විතරක් නෙවෙයි, ඒ ප්‍රියමනාප කැමැති කෙනා හදන ආහාර පානවල තියෙන රසය. ඒ වගේ තවත් ඒ ගැන විස්තර කරලා තියෙනවා. මම ඒ සියල්ල සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙසේ නමුත් අන්න රූපයටත් ඇලුම් කරන්න පුළුවන්, ශබ්දයට, රසයට, සමහර විට සුවඳට. සුවඳට කිව්වහම මිනිසුන්ගේ සාමාන්‍යයෙන් සුවඳක් නෑ ඇත්තටම. මිනිසුන් ගැඟෙන් පිට වෙන්නේ බොහෝ වෙලාවට ගන්ධයක්. බුදුරජාණන් වහන්සේ වදාලා සමහර මිනිසුන් ගැඟෙන් අස්වගන්ධ නිකුත් වෙනවා කියලා. අස්වයන්ගේ තියෙන ගඳ. සමහර මිනිසුන්ගේ ඇඟෙන් නිකුත් වෙනවා වෙනත් ගවයන්ගේ තියෙන ගඳ නිකුත් වෙනවලු. සමහර අය ගැඟෙන් නිකුත් වෙන්නේ ලේවල තියෙන ගඳ කියලා දේශනා කළා. ඉතින් මිනිසුන්ගේ ගන්ධය කියලා කියන්නේම මේ මිනිසුන් ඇඟේ ආලේප කරන සබන් ආදිය නිසා ඇති වෙන සුවඳ. එහෙම නැත්නම් වෙනස් සුගන්ධ වර්ග ආලේප කිරීම නිසා ඇති වෙන සුවඳ. අන්නේ සුවඳට ආස හිතෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙකුගේ ලැබෙන ස්පර්ශයට ආස හිතෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේවා තමයි සුබ නිමිති. මේ සුබ නිමිත්ත සුබ නිමිත්තක් තිබුණාටම හැබැයි නූපන් කාමච්ඡන්දය උපදින්නේ නැහැ. එන ඉති ලස්සන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙනවා නම් ලෝකේ හැමෝට මේවට ආස හිතෙන්න ඕනේනේ. තමන් කැමති විදිහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හමු වෙන හැම මොහොතකම ආස හිතෙන්න ඕනේනේ. සුබ නිමිති තිබ්බට ආස හිතෙන්නේ නැහැ ඇත්තටම. සුබ නිමිත්ත කියන එක සම්පූර්ණයෙන්ම බාහිර එකක්.
එක අපේ ජීවිතේ එකක් නෙමෙයි, ජීවිතේ කොටසක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම බාහිර එකක්. ඉතින් මේකට ආස හිතෙන්න නම් අපි තුලින් තව එකක් මේ බාහිර අංගයට එකතු කරන්න ඕනේ. අර බාහිරින් තියෙනවා සුබ නිමිත්ත අපි ඒකට තව එකක් එකතු කරන්න ඕනේ. ඒ දෙක එකතු වුණොත් තමයි චන්ද රාගය හටගන්නේ. මොකද්ද තමන් තුලින් එකතු වෙන්න ඕනි එක? අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියුවේ සුබ නිමිත්තක් දැකලා අයෝනිසෝ කියලා කියන්නේ නුවණින් තොරව කියන එකයි. යෝනිසෝ කියන්නේ ප්‍රඥාවට, අයෝනිසෝ කියලා පාලයෙන් කියන්නේ දුෂ්ප්‍රඥ බවට. ප්‍රඥාව නැතුව, ප්‍රඥාවෙන් තොරව. මනසිකාර කිව්වේ හිතනවා, කල්පනා කරනවා, ඒක තුළ සිත මෙහෙවනවා, ඒක තුළ සිත පවත්වනවා. අන්න බලන්න සුබ නිමිත්තක් ලැබිලා ඒක තුළ නුවණින් තොරව සිත පැවැත්වුවොත්, නුවණින් තොරව කල්පනා කළොත්, නුවණින් තොරව හිතුවොත්, නුවණින් තොරව මනසිකාර කළොත් තමයි නූපන්නා වූ කාමච්ඡන්දේ ඉපදෙන්නේ. හටගත්ත කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක බැටි දියුණු වෙන්නේ. මේ තමයි පළවෙනි සූත්‍රය. තව ඒ ගැන කියවිය යුතු දේවල් ඉදිරි සූත්‍රවලදී කියවෙනවා. ඊළඟට බලමු දෙවැනි සූත්‍රය. ඒකදී උන්වහන්සේ කියනවා නූපන්නා වූ ව්‍යාපාදය ඉපදීමටත්. උපන්නා වූ ව්‍යාපාදය බොහෝ බවට පත්වීමට, විපුල බවට පත්වීමට එකම එක හේතුවක් තියෙනවා. ඒ හේතුවට වඩා තව හේතු තියෙනවා. නමුත් මේ කියන හේතුවට වඩා ප්‍රබල හේතුවක් බුදුනුවණට පෙනෙන්නේ නැහැ කියලා කිව්වා. ව්‍යාපාදය කිව්වහම අමුතුවෙන් කියලා දෙන්න ඕනි නැහැ. මේ කතා කරන මමත් ව්‍යාපාදය ප්‍රහාණය කළ කෙනෙක් නෙමෙයි. ව්‍යාපාදය ප්‍රහාණය වෙන්නේ අනාගාමී ආර්යයන් වහන්සේ කෙනෙක් තුල. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම දෙනාමත් ව්‍යාපාදය ප්‍රහාණය කරගත්ත පිරිසක් නෙමෙයි. ව්‍යාපාදය කියන්නේ තරහට, වෛරයට, ඉරිසියාවට, පලිගැනීමට, එකට එක කිරීමට. ඒ වගේම තමන් උසස් කරලා සලකනවා සමහර අවස්ථාවල. මාන්නයේදී වගේ සමහර අවස්ථාවලදී තමන් උසස් කරලා සලකන ව්‍යාපාදයේදී. ව්‍යාපාදයේදී සමහර අය සමහර විට තමන් අනික් අයව පහත් කරලා සලකනවා. අනික් අය උසස් කරලා සලකනද අකමැති. ඒ ව්‍යාපාදයේ ස්වභාවය. තමන් උසස් කරලා සලකනවත් කැමැති ව්‍යාපාදයේ තියෙන කෙනා. ඒ ඔක්කොම ව්‍යාපාදයට අයිති වෙන්නේ. වෙන එකක් තියා අපි දන්නේ නැති වුණාට අපේ හිතේ ඇති වෙන බය කියන එකක් ව්‍යාපාදයේ කොටසක්. ඒ වගේම අපි හිතන්නේවත් නෑ අපිට සමහර දේවල් කෙරෙහි පිළිකුලක් තියෙනවා. කැතයි කියලා හිතෙනවනේ බොහෝ දේවල්. ඒ පිළිකුල කියන එක, කැත කියන එක, අප්‍රියාව කියන එක ඒවත් ව්‍යාපාද. මේ ව්‍යාපාද සියල්ලම ඉපදෙන්න ප්‍රධාන හේතුව තමයි උන්වහන්සේ වදාලා පටිඝ නිමිත්තං කියලා. පටිඝ නිමිත්ත. පටිඝ කියන වචනේ තේරුම නම් ගැටීම කියන එකයි. පටිඝ නිමිත්ත කියන්නේ තව අපිට තේරෙන විදිහට කිව්වොතින් අපි අකමැති දේවල්. පටිඝ නිමිත්ත කියන්නේ එක්ක අකමැති රූපයක්. අකමැති රූපයක් දකිනකොට ව්‍යාපාදේ හට ගන්නවනේ. එහෙම නැත්නම් පටිඝ නිමිත්ත වෙන්නේ අකමැති ශබ්දය. එමත් නැත්නම් පටිඝ නිමිත්ත බවට පත්වෙන්නේ අකමැති සුවඳ වර්ගය. සමහර වෙලාවට පටිඝ නිමිත්ත වෙන්නේ අකමැති රසයක්. සමහර වෙලාවට පටිඝ නිමිත්ත බවට පත්වෙන්නේ අකමැති ස්පර්ශයක්. හැබැයි පටිඝ නිමිත්ත කියන එක සම්පූර්ණයෙන්ම බාහිර අංගයක්. ව්‍යාපාදයට ප්‍රධාන හේතුව පටිඝ නිමිත්ත. හැබැයි ප්‍රධාන හේතුව බාහිර එකක්. බාහිර එකක් කියන්නේ මේ අපේ ජීවිතේම කොටසක් නෙවෙයි මේක.
අපේ හිතේම කොටසක් නෙමෙයි මේක. ඒකයි මේකේ තියෙන වැදගත්කම. මොකද මේක අභ්‍යන්තරිකම එකක් වුණා නම් එහෙම ජීවිතෙන් වෙන් කරන්න බැරි අයින් කරන්න බැරි එකක් වුණා නම් එහෙම කාටවත්ම බැරි වෙනවා තරහෙන් නිදහස් වෙන්න. වෛරයෙන් නිදහස් වෙන්න. පරිගැනීමෙන් නිදහස් වෙන්න. ඒ වගේම තරහ යන කෙනෙකුට ඒක පාලනය කරගන්න බැරි වෙනවා. පාලනය කරන් ඉන්න කෙනෙකුට ඒක තව තව අඩු කරගන්න බැරි වෙනවා. අඩු කරගෙන ඉන්න කෙනෙකුට ඒක නැති කරගන්න බැරි වෙනවා. මේක අභ්‍යන්තරික අංගයක්ම බවට පත් වුණා නම් මේ ප්‍රධානම හේතුව බාහිරයි. ඒකයි වැදගත්කම ඒක තියෙන. ඉතින් මේ බාහිර හේතුවට අපේනොත් අභ්‍යන්තරිකවත් එකක් එකතු කරන්න ඕනේ මේ බාහිර එකට. ඒක එකතු කළොත් විතරයි ව්‍යාපාදය හටගන්නේ. එතෙන්දිත් එකතු වෙන එක වෙන එකක් නෙමෙයි. ඒත් අභ්‍යන්තරික එකතු වෙන්න ඕනේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. පටිග නිමිති තිබුණට කමක් නැහැ. ව්‍යාපාදේ උපදින්නේ නැහැ. පටිග නිමිත්තක් ලැබිලා ඒක පිළිබඳව නුවණින් තොරව අයෝනිසෝ කියන නුවණින් තොර බවනේ. ඒ කියන්නේ ප්‍රඥාවට පාලියෙන් කියනවා මං ඉස්සලකෝ යෝනිසෝ. ප්‍රඥාවට විරුද්ධ වචනයට පාලියෙන් කියනවා අයෝනිසෝ කියලා. අන නුවණින් තොරව මානසිකාර කියන්නේ හිතනවා. ඇත්තටම නුවණින් තොරව හිතනවා කියන්නේ මොකද්ද? තව ටිකක් කල්පනා කරලා තේරුම් ගත්තොත් එහෙම. මේ නුවණින් තොරව හිතනවා කියන වචනය ලස්සනටම විස්තර කරලා දීලා තියෙන්නේ මගේ දැනට මතකයට එන විදිහට මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව කියන සූත්‍ර දේශනාවේ. සූත්‍ර පිටකේ මේක ඊට වඩා ලස්සනට දේශනා කළ තැන් ඇති. නමුත් මගේ මතකයේ මන් ධාරණය කරන් ඉන්නේ ලස්සනටම මේක දේශනා කළ තැන හැටියට මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව කියන සූත්‍ර දේශනාව. අන්න ඒකේ බොහෝම ලස්සනට කියලා දෙනවා මොකද්ද මේ නුවණින් තොරව මෙනෙහි කරනවා කියන්නේ කියලා. ඒකේ කියනවා මෙහෙම, නූපන්නා වූ කෙලෙස් උපදින විදිහට. එතෙන්දි කෙලෙස් කියන වචනයට භාවිතා කළේ සූත්‍රේ ආසව කියන වචනේ, ආශ්‍රව කියන එක කෙලෙස්ම තමයි. අන නූපන්නා වූ කෙලෙස් උපදින විදිහටත් උපන්නා වූ කෙලෙස් වැඩි දියුණු වෙන විදිහට කල්පනා කිරීම. මේක තමයි අයෝනිසෝ මනසිකාරය. නූපන්නා වූ කෙලෙස් උපදින විදිහට හිතනවා. උපදින ඉපදුනා වූ කෙලෙස්, ඒ කියන්නේ තමන් තුළ දැන් පවතින කෙලෙස් ස්වභාවය වැඩි වෙන විදිහට හිතනවා. ඉතින් මේ පටිග නිමිත්තට මේක සම්බන්ධ කළාම අකමැති අරමුණනේ පටිග නිමිත්ත කිව්වේ. ගැටෙන අරමුණක්, අකමැති අරමුණක්. අන අකමැති අරමුණක් ලැබිලා මුණ ගැහිලා නැති තරහා උපදින විදිහට කල්පනා කරනවා ඒක ගැන. තරහා තියෙනවා නම් ඒ තියෙන තරහා වැඩි වෙන විදිහට කල්පනා කරනවා. මේක තමයි පටිග නිමිත්ත සම්බන්ධ අයෝනිසෝ මනසිකාරය. ඉතින් අපි අයෝනිසෝ මනසිකාරය පවත්වන්නේ නැතුව හිටියොත් පටිග නිමිත්තක් ලැබෙන යම් වෙලාවක, ඒ වෙලාවේ අපේ හිත තුළ ව්‍යාපාදය නූපන් ව්‍යාපාදේ උපදින්නෙත් නැහැ, උපන් ව්‍යාපාදේ වැඩි දියුණු වෙන්නෙත් නැහැ. බොහෝ දෙනෙක් එක තේරුම් ගන්නෑ. හැම වෙලාවෙම බැරි වෙයි. නමුත් පුළුවන් හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනි පටිග නිමිත්තක් ලැබෙන හැම වෙලාවකම. ඒ කියන්නේ අකමැති රූපයක් දකිනකොට උත්සාහ කරන්න ඕනි අයෝනිසෝ මනසිකාර එකතු කරන්නේ නැතුව ඉන්නේ රූපයට. අකමැති ශබ්දයක් ඇහෙනකොට උත්සාහ කරන්න ඕනි අයෝනිසෝ මනසිකාර එකතු නොකර ඉන්න. එකතු වුණොත් තමයි ව්‍යාපාදය ඇති වෙන්නේ.
අකමැති ගන්ධයක් කෙනෙකුට උත්සාහ කරන්න ඕනි සිහියෙන් සිහිය තියනවනම් සිහිය නැත්නම් එකතු වෙලා ඉවරයි කරන්න දෙයක් නැහැ අකමැති ගන්ධයක් කෙනෙකුට උත්සාහ කරන්න ඕනි අයෝනිසෝ මනසිකාර එකතු නොකරින්න ඊළඟ අකමැති රසයක් දිවට දැනෙනවනම් ඒ කියන්නේ කන වේලාවට අකමැති රසයක් නම් අන්න උත්සාහ කරන්න ඕනි අයෝනිසෝ මනසිකාර එකතු නොකරින්න ඒකට අකමැති ස්පර්ශයට අයෝනිසෝ මනසිකාර එකතු නොකරින්න එහෙම වුණොත් එහෙම අර ව්‍යාපාදය කියන එක උපදින්නේ නැහැ. ඉපදිලා තියෙනවා නම් ඒකත් නැති වෙලා යනවා. ඒක අපිට බොහෝම වැදගත් පාඩමක්. මොකද පටිඝ නිමිත්ත කියන එක බාහිර එකක් අපේ වාසනාවට අපිට තියෙන්නේ ඒ පටිඝ නිමිති නැති කරන එක නෙවෙයි. කවදාවත් කරන්න බෑනේ අකමැති රූප ටික විනාශ කළ ඉවර කරන්න බෑ. අකමැති දේවල් ඇහෙන එක නවත්තන්න බෑ. අකමැති සුවඳ දැනෙන එක නවත්තන්න බෑ අකමැති රස දැනෙන එක නවත්තන්න බෑ අකමැති ස්පර්ශය නවත්තන්න බෑ ඇස කන නාසය දිව ශරීරය විනාශ කරගත්තා කියමු ඒත් හිත නවතින්නේ නැහනේ හිත තියෙනවනේ කයටත් පහස දැනෙන්නේ නැතුව සකස් කරගත්තත් හිත තියෙනවනේ හිතට එහෙනම් අරමුණු වෙන්න ගන්නවා ඊළඟට අර කොට් අර පහටමත් වඩා ප්‍රබල විදිහට හිතෙන් එන අරමුණු ඒ පහටම වඩා ප්‍රබලයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහටම වඩා ප්‍රබලයි හිතට එන සිතුවිලි අකමැති ඒව නවත්තන්න ක්‍රමයක් ඇත්තෙම නැහෙනේ ඉතින් ඒක නිසා බාහිර දේ විනාශ කරන්න බැහැ අපිට ඉවර කරන්න බෑ විනාශ කළා අපිට විනාශ කරගන්න තියෙන්නේ ඒ ඒ මොහොතට ඒ ඒ මොහොත ඉපදෙන අයෝ නිසෝ මනසිකාරය දැන් අපි ඊළඟ සූත්‍ර දේශනාවට අවධානය යොමු කරමු. ඊළඟට උන්වහන්සේ වදාලා නූපන්නා වූ තීන මිද්දය ඉපදීමටත් උපන්නා වූ තීන මිද්දය වැඩි දියුණු වීමටත් ප්‍රධාන හේතුවක් තියෙනවා. තව හේතු තියෙනවා. හැබැයි ඒ ප්‍රධාන හේතුවට අමතරව ඊට වඩා ප්‍රබල වූ තවත් හේතුවක් මගේ නුවණට පේන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ වදාළා. ඒ කියන්නේ ඊට වඩා තවත් ප්‍රබල හේතුවක් නැහැ කියන එකයි. හැබැයි හේතුව කියලා කිව්වට එතෙන්දි කාරණා කීපයක්ම දක්වනවා. මොනවද කාරණා කීපය? තීන මිද්දය උපදින්න හේතු. තීන මිද්ද කියන වචනේ තේරුම් ගන්න වෙනවනේ. තීන කියලා කියන්නේ මානසික අලස බවට. තීන කියන්නේ මානසික අලස බවට. සමහරවිට හිතේ කම්මැලිකමක් ඇති වෙනවනේ අලස බවක්. ඒකට කියනවා තීන කියලා පාලියෙන්. මිද්ද කියලා කියන්නේ කායික අලස බවට. ඉතින් මේ තීනයයි මිද්දයයි දෙක එකට එකතු කරලා තමයි නීවරණ වලදී තීන මිද්ද කියන නීවරණය හදලා තියෙන්නේ. තීන කිව්වේ මානසික වැති වෙන අලස බව. මිද්ද කියලා කිව්වේ කායික වැති වෙන අලස බව. ඒකෙන් දුරු කරන්න පහසු මානසික අලස බව. සමහර වෙලාවට කායික මිද්දයට ඒක දුරු කරන්න බැරි අවස්ථා තියෙනවා. අපිට ඒකට යටවිය යුතුම අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ක්‍රියාශීලීව ඉන්නවා. ක්‍රියාශීලීව ඉන්නකොට අපේ ශරීරයේ කොටස් රාශියක් ගෙවෙනවනේ. ඒ ගෙවුනට පස්සේ අපේ කය අකර්මණ්‍ය වෙනවා. ඊළඟට කයට නිින්ද අවශ්‍ය වෙනවා. ඉතින් නිදා ගන්න නැතුව ඉන්න බෑ. නිදා ගන්න නැතුව හිටියොත් අර කොටස් ටික වැඩෙන්නේ නැතු වෙනවා රෝගී බවට පත් වෙනවා අන්න එම සමහර වෙලාවට කායික අලස බව කියන කොටසට සමහර වෙලාවට අපිට විරුද්ධ නොවි එයාට අවශ්‍ය ආහාර සපයන්නට අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා හැම වෙලාවකම නෙවෙයි සමහර අවස්ථාවලදී සපයන්න වෙනවා නිින්ද අවශ්‍ය වුණාම නිදා ගන්න වෙනවා ඒ වගේ තියෙනවා නමුත් මේකට ප්‍රධාන හේතුවක් තියෙනවා කියවනේ හේතු කීපයක් කියලා තියෙනවා මුලින්ම කියපු පළවෙනි හේතුව තමයි අපි තුල බහුලවම තියෙන්නේ ඒ තමයි
අරතී කියන හේතුව. අරතී කියලා කිව්වේ අධිකුසල ධර්මවලට නොඇලීම. අධිකුසල ධර්ම කිව්වේ මොනවද? අධිකුසල ධර්ම කියන්නේ ওই මල් පූජා කරන එකට නෙමෙයි. බණ අහන එකට නෙමෙයි. ඒ වගේම දාන දෙන එකට නෙමෙයි. ඒ වගේම බෝධි පූජාවක් තියෙන එක නෙමෙයි. කටින පින්කමක් කරන එක නෙමෙයි. ආවාසයක් හදන එක නෙමෙයි. ඒවා සාමාන්‍ය කුසල ධර්ම. අධිකුසල ධර්ම කියලා කිව්වේ සීලයක් රැකීම. ඒ කියන්නේ සමාදන් වීම නෙමෙයි රකින්නවා සීලයක්. ඊළඟට සමත භාවනාවක් කිරීම. විදර්ශනා භාවනාවක් කිරීම. මේවා තමයි අධිකුසල ධර්ම. ඒවට හිත ඇලෙන්නේ නැහැ. ඒක ක්ලේශයක්. බොහෝ දෙනෙක් ආසනයනේ. බොහෝ දෙනෙක් බණ අහන්න හරිම ආසයි. බණ අහනවා කියන එක ඉතාම ජනප්‍රිය දෙයක් බවට පත් වෙලා වෙනත් මාධ්‍ය පවා තේරුම් අරගෙන තියෙනවානේ. වෙනත් මාධ්‍ය පවා බොහෝ කොට උත්සාහ කරනවා බෞද්ධයා නාලිකාවෙන් පසුව තමන්ගේ වැඩි කාලයක් ධර්මය විකාශනය කරන්න වැඩි කාලයක් නැති වුණත් යම් කාලයක් හෝ වෙනදට වඩා ධර්මය විකාශනය කරන්න උත්සාහ කරනවා. මොකද මිනිසුන්ගේ හිත තුළ තියෙනවා ධර්ම ශ්‍රවණය කරන්නට පිපාසයක්. ඒක මෙතෙක් කල් තේරුම් ගත්තේ නැහැ. මෙතෙක් කල් හිතුවේ බණ දැම්මොත් එහෙම මිනිස්සු මේ මාධ්‍ය වලින් අයින් වෙලා යයි කියලා. යුද්ධ තියෙන කාලේ ප්‍රශ්නයක් නැහැ, මුකුත් මොන්නේ නැහැ. මාධ්‍ය වලට මාතෘකාවක් තිබ්බන යුද්ධය. යුද්ධ ඉවර වුණාට පස්සේ මාධ්‍ය වලට ඊළඟට මාතෘකාව ගත්තා ජ්‍යොතිෂය. ඉතින් ඒවත් එච්චරම සාර්ථක වුණේ නැහැ. හැබැයි කුසල ධම්ම නායක හාමුදුරුවෝ නිසා උන්වහන්සේ තේරුම් ගත්ත මිනිස් ඔක්කොටම වඩා ධර්මයට කැමැත්තක් තියෙනවා කියලා. මේ ධර්මය පවතින මේ ලංකාද්වීපය තුළ විශාල පිරිසක කැමැත්තක් තියෙනවා. ඉතින් උන්වහන්සේක තේරුම් අරගෙන තමයි බෞද්ධයා මාධ්‍ය ජාලය ආරම්භ කළේ. දැන් වෙනකොට උන්වහන්සේ නිසා අනික් අයත් තේරුම් ගන්න තියෙනවා මේ ලෝක මේ ලංකාද්වීපය තුළ විශාල පිරිසක් ධර්ම ශ්‍රවණයට කැමැත්තක් තියෙනවා කියන එක. ඒ ඔස්සේ ශ්‍රාවක පිරිස, ප්‍රේක්ෂක පිරිස තම මාධ්‍ය තුළ රඳවා ගන්න, යොමු කරවා ගන්න පුළුවනි කියලා. හැබැයි බොහෝ විට ඒක යාලා විකුණනවා. එයාලා ඒක විකුණනවා. ඒක තමයි තියෙන වැරද්ද. හැබැයි ඒක අලවි කරනවා. ඒක නුසුදුසුයි. නමුත් කෙසේ නමුත් ඒව නෙමෙයි අධිකුසල ධර්ම. අධිකුසල ධර්ම කියන්නේ සීලය රකින්න කැමැත්ත, සමතය වඩන කැමැත්ත, විදර්ශනා වඩන කැමැත්ත. ඒවට හිත ඇලෙන්නේ නැහැ බණ අහන අයගෙනු 99%ක්ගෙම. එයාලත් කැමැති අනික් පින් දහම් වලට යොමු වෙන ඒව කර කර ඉඳ විතරයි. අර අරවට කැමැත්තක් නෑ හිත තුළ. අන්න ඒක තමයි තීන මිද්දයට ප්‍රධාන හේතුවක්. අරතී. අරතී කියලා කියන එකට අධිකුසල ධර්ම වල හිත ඇලෙන්නේ නෑ. ඊළඟට දේශනා කළා ඊළඟ හේතුව තන්දී කියලා. තන්දී කියලා කියන්නෙම නිදිමත කියන එකයි. හැබැයි මෙතෙන්දි තන්දී කියලා කියන්නේ ආගන්තුක නිදිමත. නිදිමතෙත් කොටස් දෙකක් තියෙනවා. නිදිමත තියෙනවා, ඊළඟට තියෙනවා ආගන්තුක නිදිමත. ආගන්තුක නිදිමත කියලා කියන්නේ මොකද්ද? අර කය දුර්වල වෙනකොට ඇති වෙන නිදිමතක් තියෙනවානේ. ඒක අවශ්‍යයිනේ, ඒක ස්වභාවිකයිනේ. රහතන් වහන්සේලත් නිදා ගන්නවා. ඒ කායික දුර්වලතාවය ආවම උන්වහන්සේලා හැරිලා ඉන්නේ. ඒ කියන්නේ උන්වහන්සේලා තීන මිද්දේ තියනවා නෙමෙයි. නමුත් අර කායික වෙහෙස කර බව දැනෙන උන්වහන්සේලාටත් නිින්ද අවශ්‍යයි. හැබැයි මෙතෙන්දි කියන්නේ ආගන්තුක නිදිමත කියන්නේ නැති නිදිමතක් වෙනවා සමහර වෙලාවට. ඔය බණ අහන්න එහෙම ගියාම එන්නේ.
බණ පොතක් කියවන්න එහෙම ගියාම එන්නේ භාවනාවක් කරන්න ගියාම එන්නේ ඒ වෙලාවෙ වෙන දෙයක්කට අවධානය යොමු කළා නම් එහෙම ලස්සන රූපයක් දිහා බලන් හිටියන බණහන වෙලාවේ අර නිදිමත නැහැ තමන් කැමති සින්දුවක් අහගෙන හිටියන ඒ නිදිමත එන්නේ නැහැ ඒ වෙලාවට එහෙනම් ඒක සම්පූර්ණයෙන්ම ආගන්තුක එකක් නේ විශේෂ සමුත්තෙක් වගේ එකක් නේ අන්නේ නිදිමතට තමයි තන්දි කියලාගෙන තින මිද්දයට හේතුවක් ඒක ඊළඟට කෝ විජම්බිකා කියලා ඔය විජම්බිකා කියන එක මිනිස්සු තුල නෙමෙයි බහුලව තිබිලා තියෙන්නේ ඒක බහුලව තිබිලා තියෙන්නේ සිව්පා සතුන් තුල මොකද්ද මේ විජම්බිකා කියන්නේ බැබලීම කියන එකයි මේකේ තේරුම අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම ඔය හිරි අරිනවා බලන්න තිරිසන් සතෙක් නැකිට්ටට පස්සේ ඔය බල්ලෝ එහෙම සිංහයෝ කොටියෝ කකුල් දෙක ඉස්සරහට තියෙනවා තේලිටන් ඇඟ බර කරනවා කකුල් දෙකට ඇඟ බර කරලා හිරි අර ගන්නවා ඊළඟට ඇඟ ගසා එලනවා හොඳට සමහර මිනිස්සුත් එහෙමයි නැකිට්ට හැටියේ අතපය හෙට මෙහෙට දික් කරලා හිරි අර ගන්නවා. ඉතින් එහෙම හිරි අරින මිනිස්සු ඉන්න ගෙවල් කොච්චර සල්ලි හෙව්වත් ඉතුරුවක් වෙන්නේ පුදුම විදිහට මූසල වෙලා යනවා. පුදුම විදිහට පාළු වෙලා යනවා. සල්ලි හොයන්න පුළුවන්. හැබැයි ඒවා ඉතුරු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එච්චරට මූසල ක්‍රියාවක් මේ තිරිසන්නු තුල තියෙන හිරි අරින එක ඇඟමැලි කැඩීම කියන මෙන්න මේ කාරණාව ඒකත් මේ තීන මිද්දයට හේතුවක් කියලා දේශනා කළා ඊළඟට කියන භක්ත සම්මදෝ කියලා භක්ත සම්මදෝ කියන වචනේ නම් තේරෙනවනේ බත් මත කියන්නේ ප්‍රමාණයට වඩා ආහාර ගත්තාම මත් වෙනවා ටික වෙලාවකට බත්මතක් දැනෙනවා ඉතින් ඒ බත්මත කියන්නේ ඒකට ඒක නිසා ප්‍රමාණයට වඩා ආහාර ගත්තොත් විතරයි ඒක ඇති වෙන්නේ අර බුදුරජාන් වහන්සේ වදාළානේ හොඳට කන්න පුළුවන් කෙනෙකුට කන්න බැරි කෙනෙකුට නෙමෙයි කන්න බැරි කෙනෙක් නම් පුළුවන් තරම් කන්න ඕනේ බත්මතාවත් කමක් නැහැ කන්න පුළුවන් කෙනෙක් නම් උන්වහන්සේ වදාලා පුංචි බත් කටවල් හදලා කන්න පුරුදු වෙන්නත් ඕනේ. ඔය පොඩි කුකුළු බිත්තරයකට වඩා ලොකු බත් කටවල් හදලා කන්න පුරුදු වෙන්න එපා කියලා උන්වහන්සේ කිව්වා. කුකුළු බිත්තරයක් හෝ ඊට වඩා පොඩි වෙන විදිහට තමයි බත් කටක් අතට ගන්න ඕනේ. ලොකු බත් කටවල් ගන්න එපා දුවතට. ඒ බත් කටවල් හතරක් කන්න පුළුවන්, පහක් කන්න පුළුවන් තව කියලා හිතුණොත් නවත්තන්න කිව්වා කෑම කන එක. නවත්තලා වතුර ස්වල්පයක් බොන්න කියලා. බෑ වතුර ගොඩක් බොන්න හොඳ නෑ. බොහෝ දෙනෙකුට වතුර ගොඩක් බොන්න ඕනේ. සමහර අයට එහෙමයි. මේ කතා කරන මට වුණත් එහෙමයි. මට වතුර ගොඩක් බොන්න ඕනේ කෑම කනකොට. ඒ වුණාට වතුර ගොඩක් බොන්න හොඳ නෑ. දුහම මොකද වෙන්නේ? තරබාරු බව ඇති වෙනවා. තමන්ගේ උදරේ ඉදිරියට නිරාගෙන යනවා. බත් කාල වතුර ගොඩක් බිව්වම හරියට ආහාර පාන දිරවන්නේ නැතුව යනවා අම්ල පිත්තය ගැස්ට්‍රයිටිස් කියලා අපි කියන්නේ අම්ල පිත්තය ඇති වෙන්න පටන් ගන්නවා ඒ වගේම දිය වැඩියාවට හේතුවක් වෙනවා ප්‍රෙෂර් එකට හේතුවක් වෙනවා අන්න ඒ නිසා වතුර ස්වල්පයක් බොන්න ඕනි කෑම කාලා එතකොට තමයි ආහාර හොඳට දිරවන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේමට අනුව ඊට පස්සේ තෙන් විනාඩි 45කට විතර පස්සේ වතුර ගොඩක් බිව්වට කමක් නැහැ ඊළඟට හැබැයි එතකන් වතුර බොන්නේ නැතුව වතුර ස්වල්පයක් විතරක් බොන්න පුරුදු වෙන්න ඕනේ නැත්තම් බත් මත එනවා ඊළඟට තීන මිද්දයට හේතුව තමයි චේතසෝ ලීනත්තං කියන්නේ සිතේ තිබෙන හැකුළුණු බව සිතේ තිබෙන හැකුළුණු බව කියලා කියන්නේ අපේ සිත සමහර වෙලාවට අකර්මණ්‍ය වෙනවා අකර්මණ්‍ය කියන්නේ අර හිත තුළ
वीर्य उत्साहय नति वेनवा हितम कम्मेलि वेनवा एकट केना चेतसो लीनत्तं ओन्नोय कियन अरति तंदि विजंबिका भक्त सम्मदो चेतसो लीनत्तं मेन्न मेव तमाय नूपन्नावु तीन मिद्दय इपदीमट उपन्नावु तीन मिद्दय बहुलवीमटत् हेतु इतनी अयोनिसो मनसिकारे संधान कल्लने मुकद मेवतीन कोट कोहुमत तीन मिद्दे उपदिनो एक नति करांड तीयन्नी मुकद्द एक दिन नति करांड देशना कल्ला तीयन्नी विरियेन नं पनामित्वा केला तीयनो मे बाधा जय गंड पुलुवं वीरें मुकद योनिसो मनसिकारे इतने योदला हरियाणे योनिसो मनसिकारे क्यों बने मुकद योनिसो मनसिकारे के निक प्रक्ष्यावने प्रक्ष्याव के निक मे दुरुवलू अकर्मण्यू पननेति हितकट योदा गंड बह प्रक्ष्याव के निक हरि प्रबलाय इतने प्रबल एकाक मेवेलावे योदा गंड तरंग प्रज्ञा वैदिन तरंग मट्टम कट खाय सित नह इति एक देश नगर ने एक विरियेन नम पना मित्वा अरिय मग्गं विशोदय नेत्तं उन्नहांसर कियन्न तिब्बने पञ्ञायतं पना मित्वा अरिय मग्गं विशोदय प्रज्ञावेन दुरु करला आर्य मार्गे पिरिसुदु करन्न एहेम किव्वे एकट वीर्य योदंड कियला अन्न वीर्य यदुवट पस्से अर अवस्था टिक जय गन्न पुलुवं कम तीन ऐति उनोत् ए तीन मिद्देट प्रधान हेतु अपि बलमु ईलंगेक ईलंगट उन्वहांस कियनवा नूपन्नावु उद्दच्च कुक्कुच्चय इपदीमटत् उपन्नावु उद्दच्च कुक्कुच्चय वैडि दिउनु वीमटत् प्रबल हेतुवक् ऐत ඒ ප්‍රබල හේතුවට වඩා ප්‍රබල තව හේතුවක් මම බුදු නුවණින් නොදකිමි කියලා. මොකක්ද ඒ ප්‍රබල හේතුව? ඒකට කියනවා පාලියෙන් මෙන්න මෙහෙම චේතසෝ ඖපසමෝ. සිතේ තියෙන විසිරුණු බව. අනුද්දච්ච කුච්ච කියන්නේමත් හිතේ විසිරීම. ඉතින් හිතේ විසිරීම වැඩි වෙන්න හේතුවක් හිතේ තියෙන විසිරුණු බවමයි. ඉතින් හිතේ තියෙන විසිරුණු බව සංසිඳුවා ගත්තොත් හිතේ විසිරීම නැති කර ගන්න පුළුවන්. ඉතින් හිත විසිරෙනවා නම් ඒ වෙලාවට විදර්ශනා හිම වඩන්න එපා කියලා තියෙනවනේ. හිත විසිරෙන වෙලාව ප්‍රඥාවට යෝග්‍ය නැහැ. හිත විසිරෙන වෙලාව යෝග්‍ය සමතයට. සමතයක් වුණත් වඩනකොට හිත විසිරෙනවා නම් ඒ සමතයටත් යෝග්‍ය නෑ ඒ වෙලාව. එහෙනම් යෝග්‍ය මොකටද? එහෙනම් යෝග්‍ය තමන් කැමැති භාවනාවකට. ඒ කරන භාවනාව නෙවෙයි. තමන් කැමැතිම භාවනා ක්‍රමයේ තියෙන අන්න එකට තමයි ඒ වෙලාව සුසු. තමන් කැමැතිම භාවනාව කරනකොටත් හිත විසිරෙනවා නම් ඒකටත් සුදුසු නෑ ඒ වෙලාව. එහෙනම් ඒ වෙලාවට සුදුසු වෙන්නේ සත්‍යයනය කියලා දේශනා කළා. සත්‍යයනයක් කරලා හිත ඒක තුල පවත්වලා ඊට පස්සේ කැමැති භවනාවක හිත තැම්පත් කරලා ඊට පස්සේ ඕනි නැවත භවනාවකට එකතු වෙන්න. ඊළඟට අවසාන එක තමයි විචිකිච්ඡාවටත් ප්‍රබල හේතුවක් ඇත. විචිකිච්ඡාව කිව්වේ සැකය, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ගැන සැකය. ත්‍රිශික්ෂා ගැන සැකය, පටිච්ච සමුප්පාදය ගැන සැකය ඒවා. ඉත විචිකිච්ඡාවට ප්‍රබල හේතුව තමයි අයෝනිසෝ මනසිකාරය. නුවණින් තොරව හිතන්න ගියාට පස්සේ තමයි විචිකිච්ඡාව ඇති වෙන්නේ. දැන් බලන්න හිත පවතින්නේ හදවත තුල. දැන් හදවත් බද්ධ කරනවා. දැන් නුවණින් තොරව කල්පනා කළොත් මේ හදවත බද්ධ කළාම මේක අයින් කළාම වෙන එකක් බද්ධ කරන්න ඒ වෙලාවේ හිත තියෙන්නේ කොහමද? ඊළඟට අර ගත්ත කෙනාගේ හිතයත් මැරිලා නැහැ නේ. මැරිච්ච නැති කෙනෙක්ගේ හදවතත් නේ ගන්න කෙනෙක් මරලා නේ ගන්න. පවක් කරලා නේ මේ හදවත ගන්න පුළුවන්. යා මැරිලාම නැහැ නේ තාම. ඉතින් යාගේ හදවත මේකට බද්ධ කළාට පස්සේ අර හිත මේකට එන්නේ කොහමද?
බලන්න කල්පනා කළොත් එහෙම සැකයක් ඇති වෙනවනේ එහෙනම් හදවතේලේ ඇසුරු කරගෙන කොහොමද ඊට තියෙන්නේ මොකද්ද පිළිතුර බුදුරජාන් වහන්සේ වදාලා අචින්තිය ධර්ම තියෙනවා සිතත් අචින්තිය හිතල ඉවර කරන්න බෑ හිතේ ස්වභාවය කොහොමද කියලා අපි ඒක හිතන්න තරමට තාම දියුණු මදි බුද්ධත්වයටවත් පත් වෙන්න ඕනේ එදාට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කොහොමද මේක අරකෙදි විච් එක මේකට මාරු වෙලා ආවේ කියලා. ඉතින් ධර්මානුකූලතාව හිතන්න පුළුවන් මේ කය නැති වුණාට හිත නාම රූප ප්‍රත්‍යයෙන් පවතින්නේ. ඉතින් නාම රූප වලින් වේදනා සංඥා සංකාර විඥානත් තියෙනවනේ. ඒවා ප්‍රත්‍යයෙන් පවතින්නත් පුළුවන් නේ තරූපාවචර බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ. මේ මොහොතෙත් එහෙම පවතිනවා දන්නේ නෑනේ මේ බද්ධ කිරීම ඉවර වෙනකන්. ඉතින් කෙසේ නමුත් අයෝනිසෝ මනසිකාරය තමයි විචිකිච්ඡාවට හේතුව. යෝනිසෝ මනසිකාරය පැවැත්වුවොත් විචිකිච්ඡාව දුරු කරගන්න පුළුවනි. ඉතින් මා මීට වඩා ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊතාමත්ම සද්ධාවෙන් ඊතාමත්ම ගෞරවයෙන් යුතුව බියගම නවනුවර පාරේ හේමන්ත අධිකාරී මැතිතුමන්ගේ නිවසේ සිටයි මේ ධර්ම දේශනාව අද පටිගත කරන්නට යෙදුනේ. इति मे उदार देशनावे दायकत्वे धर्मिं कटयुतु करन्ने हेमन्ताधिकारी मेतितुमन् स्वर्णाधिकारी यम मेतिनिय देपार्श्वये ज्ञातिहितैसीन् गेद सहभागीत्वय एतुवै मेतेक् रसकरगत्त सियलु पुण्यधर्मयन् मीट दिन हतकट पेर परलो सपत् आदरणीय मेनियन् वहन्से डी ए आर्यपेरुम अलहकोन मेतिनियट एकांत कोटात पत्वेवा एवागेम मे मार्तुमासये दीम अपवत्वी वदाल अतिगौरवास्पद परम पूजनीय दरनागम कुसल धम्म नायक माहिमिपानन वहन्सेटत मे पिन्पेत्तत पत्वेवा अभावयट पत् डी आर अलहकोन मेतितुमंतत मे पिंग लबेवा एवगेम डीपी अधिकारी मेतितुमंतत मे महेशाक्य पिंग लबेवा एवगेम एलसी अधिकारी मेतिनियतत मे महेशाक्य पुण्य धर्मयं लबेवा विशेषं डीपी अधिकारी मेतितुमन बियगम प्रदेशये ලංකා පුත්‍ර සමාගම මීට වසර 71කට පෙර පිහිටුවා ලංකා පුත්‍ර ධර්ම විද්‍යාලය ආරම්භ කරන්නට යෙදුණ අදටත් සම්බුද්ධ ශාසනයට විශාල මෙහෙවරක් කරමින් ප්‍රදේශයේ දරු දැරියන්ට දහම් අධ්‍යාපනය ලබා දෙමින් ඒ ලංකා පුත්‍ර ධර්ම විද්‍යාලය බැබළෙමින් පවතිනවා එහි වර්තමාන විදුහල්පති ධූරයද හොබවන්නේ හේමන්ත අධිකාරී මැතිතුමන්. ඉතින් ඒ සෑම දෙනාගේම පරලෝක ජීවිත වාසනාවන්ත වේවා. සැප බහුල වේවා. සංසාර ගමන සුවපත් වේවා. සසර දුකින් අත් මිදේවා. බුද්ධාදී උතුමන් නිවීසනසී පැමිණ වදාළ සාන්ත නිවනින් සැනසීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දායකත්වයේ දරූ සෑම දිනාටම ධර්ම ශ්‍රවණයට සහභාගී වූ සියලු දෙනාටත් සියලු ඥාතීන්ට සියලු හිත මිත්‍රාදීන්ට කල්යාණ මිත්‍රයන්ට පැමිණි නොපැමිණි උදව් උපකාර කළ සැමටත් බෞද්ධයා මාධ්‍ය ජාලයෙහි කාර්ය මණ්ඩලයටත් එවැගේම බෞද්ධයා මාධ්‍ය ආයතනයෙහි ආධිපත්‍ය උසුලන ए बोरलंदे वज्राज्ञान स्वामींद्रयन वहन्सेटत् लंकावासी लोकवासी समटत् मे पिं लोवि लौतुरा सुवपिनिस पवतीवा दायकत्वे दरुवोद सहभागी उवोद धर्मश्रवणय कल सत्पुरुषयोद मे पिं बलें तेरुवन् गुण बलें निदुक्वेत्वा नीरोगवेत्वा सुवपत्वेत्वा दीर्घायुष लभत्वा හැම දිනාගෙම සියලු යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු මුදුන්පත් වේවා මෙලව පරලව දෙලව ජයත් වේවා හැම දිනාටම මේ පිං ලෝකෝත්තර නිර්වාණය පිණිසම උපකාර වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවමු අපේ
මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු සාම්ප්‍රදායිකව හත් දවසේ බණකදී දෙවියන්ට ආරාධනා කරන්නේවත් දෙවියන්ට පින්දීම සිදු කරන්නේවත් නැහෙනි ඒ නිසා අපි මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් දේශනාව නිමවටපත් කරමු इदम्मे ज्ञातीनं होतु सुखिता हन्तु ज्ञातयो इदम्मे ज्ञातीनं होतु सुखिता हन्तु ज्ञातयो इदम्मे ज्ञातीनं होतु सुखिता हन्तु ज्ञातयो ति හැම දිනාටම තෙරුවන් සරණ වේවා.